බලපු දෙය හයවෙනි ගාන මේක කියනවා හොඳට කියවල බලන්න හරි සරලයි නැත්නම් නිකන් පැටලෙනවා වගේ වෙනවා සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරි ඇති අර්ධගෝලාකාර ඒ භාජනයේ ඇති ජලය තත්පරයට ඝන සෙන්ටිමීටර් 6ක නියත ශීඝ්‍රතාවයකින් යුක්තව කොම්පයක් මගින් මේ විදිහට ඇවිල්ලා ඍජු කේතු ආකාර භාජනයකට එනවා බී භාජනයේ උස 14යිලු කේතු උස 14යි 5 වලට 7 22 යොදා ගන්න දැන් අපි පළවෙනියට කියනවා අපතේ තත්පර 22කදී බී සම්පූර්ණයෙන් පිරෙනවා එනම් බී භාජනයේ ධාරිතාව බලන්න ගානේ මුල කියනවා මේක පිරෙන්නේ තත්පරයට ඝන සෙන්ටිමීටර 6ක ශීඝ්‍රතාවයකින් කියන්නේ තත්පරයකට ඝන සෙන්ටිමීටර 6ක් වෙනවා එහෙමනම් ඒ જાති ඒවා 22ක් තමයි අපි බලන්න ඕනේ මේ දෙන ගුණ කළාම වලට 132යි ඝන සෙන්ටිමීටර මොකද ඒකගේ හරියට අනම්බු මේක අපිට කියන්නේ තත්පරයට ඝන සෙන්ටිමීටර මේක තත්පර 22යි මේ දෙන කැපිලා යනවා අනිත් දිනයක කියලා කියන්නේ කියටෙක්ස්නේ समीकरण सामन करे සාමාන්‍ය
ලැබෙන පරිමාව බෙදුවා නම් හරි මේ 6 නේ ඕකනේ වෙන්න ඕන තප්පර කීයක් තියෙනවද කියලා බලන්න එහෙම නැත්නම් ශීඝ්‍රතාවයේ සමාන පරිමාව බෙදීම කාලය කියන සමීකරණයට ආදේශ කරගන්න පුළුවන් හිතලා හදමුකෝ ඉස්සෙල්ලා පරිමාව හොයාගෙන ඉමුකෝ එතකොට මම ගන්නවා මුලින්ම මේ a කියන භාජනයේ පරිමාව a කියන භාජනයේ පරිමාව ගන්නවා එතකොට ගෝලයක පරිමාව නම් 3න් 4යි 5r ගණන් අර්ධ ගෝලයක් කියන්නේ මේ ලැබෙන උත්තරයෙන් භාගයක් විය යුතුයි දැන් මෙතන අපි ආදේශ කරමු 3න් 4යි 5 වෙනුවට 7න් 22යි r වල 3 වෙනි බලය 2න් 1 පුළුවන් ඒවා ටික තමයි සුළු කරන්න වෙන්නේ ඔක්කොම සුළු කරන්න බෑනේ දෙවරක් 1යි දෙවරක් 2යි කියලා මම මේක සුළු කරනවා මේක මේ යගේ දෙක සුළු කරාම 44යි 3 වරක් 7 21යි r වල 3 වෙනි බලය ඔය එන්නේ පිටේ භාජනයේ පරිමාව ඔච්චර පරිමාවක් තියෙනවා එතකොට මේක තත්පරයට 6 ගානේ ඝන සෙන්ටිමීටර 6 ගානේ අයින් වෙලා යනවා තප්පර කීයක්ද කියලානේ බලන්න ඕනේ. එක තප්පරයකදී 6ක් අයින් වෙනවා නම් මේක අයින් වෙන කොච්චරක් යනවාද කියලා බලන්න ඕනේ. මේ යගේ බෙදුවා නම් හරියපතේ 6. එකනේ වෙන්න ඕනේ. එතකොට ගතවන කාලයේ පිටින් ගතවන කාලයේ වෙන්නේ මේ ලැබෙන උත්තරය බෙදෙනවා 6. මේකට 1 තියනවා කියලා හිතාගෙන ඔයාලට පුළුවන් මුණකිරීම පෙරලා මේක දෙයට මාරු කරලා. නිකෙම් බලන්න දෙවරක් 3යි දෙවරක් 22යි. උඩ එනවා 22යි r වර්ගය යට එනවා 21 3 වැඩි කළාම 63යි කියේ. හරිද 63යි කියලා නැහැ. එතකොට ලකුණු දෙකක් දීලා තියෙනවා පුතේ මේකට. දීලා තියෙන්නේ මෙන්න මේකට 1යි. අතර වෙන මුඛකඩ ලකුණු දීලා නැහැ පුතේ ඊට පස්සේ මෙන්න මේ 6n එකේ ඉඳන් උත්තරේ යනවට 1යි කියලා ලකුණු දෙකක් දෙනවා මෙතන මේ වෙනකොට ගාණි මුල් ලකුණු 6ක් ලැබිලා තියෙනවා ඉතින් මෙතන මේ පොඩි වැරදක් වුණා මේ යගේ ආවට පස්සේ මෙතන r වල ගණේ නෙන්න ඕනේ පුතේ තුන්වෙනි බලය නැත්නම් දෙකක් ගන්න ඕනේ. ගණිතයක් ඕනේ නැහැ. හරි, ඔයාලා ලබන ගාන හදන්න. ඉතින් මේ කයිසරේ කියන්නේ කියලා මම කියන්නම්. මේ ලැබෙන අගයේ පුතේ 6න් බෙදෙනවා. තප්පර ගාන බලා ගන්න. ඊට පස්සේ බෙදීම ගුණ කිරීම කරලා මෙතන උඩයට මාරු කරනවා. හරිද? උඩයට මාරු කළාට පස්සේ මේ දෙන දෙකෙන් බෙදෙනවා බෙදුනාම 22 එනවා 21 3න් වැඩි කළාම 63 වෙනවා r වල 3 වෙනි බලය වෙනවා හරි එතකොට මේක පුතේ හදනකොට සාමාන්‍යයෙන් අපි xy වගේ විචලනයකට සමාන කර ගන්නවා හරි ඊළඟට ලඝු ගණක ගන්න පුළුවන් දෙපැත්තෙන් ලඝු x සමානයි लघु 1.52 ගුණ කිරීමක් කියන්නේ එකතු කිරීමක් लघु 415 වර්ගමූලය ඒ වර්ගමූලය කියලා කියන්නේ භාග වෙනි බලය මේ දර්ශක ඔක්කොම අපිට මුලට අරන් ලිව්වේ හැටි लघु 1.52 ධන මේ දර්ශකයේ මේකේ මුලට ගේනවා භාගයයි लघु 415 දැන් අපිට පුළුවන් ලඝු ගණක බලන්න. වගුවට යන්න කලින් ලඝු ගණිතයේ මේ ලැබෙන උත්තරේ පූර්ණ සංඛ්‍යා කොටස තියාගෙන ඉන්න. මෙතන ඉලක්කම් ගන්න වෙලා එකක් අඩු වෙන්නේ. එක ඉලක්කමක් කියන්නේ 0.1 දශම ගාණක්. භාගයේ ගුණ කිරීම ඉලක්කම් තුනක් තියෙන පූර්ණ සංඛ්‍යා කොටසේ 2 දශම ගාණක්. දැන් පුතේ බලන්න 1.52 දැන් 18යි 18 එන්න ඕනේ නේ
ඊළඟට 4.15 ඊළඟට දැන් අපි කරගන්න ඕනේ මේක දෙකෙන් බෙදා ගන්න ඕනේ සාමාන්‍ය විදිහට බෙදන්න පුළුවන් කිසි කරදරයක් නැතුව 1.39.9 දැන් වාරණ පුළුවන් මේ සංඛ්‍යා දෙක එකතු කරන්න බලන්න වගේ එකතු කිරීම හරිද කියලා වලත් එකතු කරන්න 1.49.6 එතකොට x කියලා කියන්නේ මේ ලැබෙන උත්තරේ ප්‍රති ලඝු ගණකය දැන් ඔයාලා වගුවේ බලන්න ඕනේ පුතේ 4908 තියෙන තැන 0.49.8 තියෙන තැන 10 පළවෙනි බලේනේ එතකොට එකක් ගන්න බෑ මං හිතන්නේ හැම අධ්‍යයන අතර తీරු එකක් නෑ නේද එකක් නෑ මේ දෙකටම ලකුණු දීලා තියෙන එකයි 36.95යි 36.96ටත් ලකුණු දීලා තියෙනවා. එතකොට මුළු ලකුණු මේ ලඝු ගණක ගන්න හතරක් දීලා තියෙනවා એટલે මෙන්න මෙහෙම දීලා තියෙනවා. මේ ලඝු ගණක පොලිමර එකක් දීලා තියෙනවා. මේ ඉස්සර ලඝු හරියට තියෙනවනේ tan දෙකේම. ඊළඟට ලඝු ගණක දෙක බලනවට තව ලකුණු එකක් දීලා තියෙනවා. ඊළඟට මේක හරියට බෙදා ගන්නවට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ අවසාන උත්තරේට लखनऊ मेतन हाथ रखा ना उम्मीद 10